जुबेराई सुंदर उदासनक इधर आदर दुए पुते अपित स्वामीन वहां से के नाम है तू लेकर तू वेला इन्नो एक्सित वेला इन्नो मैं उदासन स्वामीन वहां से आपस समग्र कुमार ते बेदागन ने कुमार ते खता खराने ने किए निक ये मुकदर राटे वेना आरांची आ अपित अहेन देवाल अपित दक्षिण देवाल इतामत එකෙනේ බිය කරු දේවල් නේද හදවතට සනීපයක් දැනෙන ආසාවක් දැනෙන ආ දේවල් නෙවෙයි අපි දැන් අහන්නේ කරන්නේ දකින්නේ ඉතින් එවැනි කාලෙක මේ මං අද ඔබට කතා කරන්න යනවා ඒ මොකද ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම මට මතකයි මේ ජේසුගෙන් මේ පණිවිඩයක් කියන සංකල්පය සහ කැඳවීම මට ඇති වෙන්නේ රට දරුණු කොරෝනා වසංගතයෙන් පළවෙනි පාර වහද්දී ආදායමට පත් වෙලා තිබ්බ ජීවිතවලට හයියක් දෙන්න තමයි ස්වාමීන් වහන්සේ මට ඒ දර්ශනේ දුන්නේ. ඉතින් ඒ නිසා නැවත වතාවක් මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මම පෙළඹනවා මම කියන්නේ සුද්ධර්මයන් වහන්සේ මට කතා කරනවා ආදායමට පත් වෙලා ඉන්න අයගේ ජීවිතවලට නැවත කතා කරන්න. හරි මම කියන්නේ බුදු සම්පත් කතා කරූප එකෙන් ඔබගොල්ලෝ ශක්තිමත් වුන්නේ නැහැ කියලා. නමුත් කැඳවීම මගේ. හරි කැඳවීම මගේ. ඒ නිසා තමයි අද මම මේ දේ ඔබත් එක්ක බෙදාගන්නේ බොහොම බය නැතුව පැහැදිලිවම. හරි ඔන්න බලන්න උප්පත්ති 37 5යි 6යි මෙන්න මෙහෙම කියනවා. යෝසෙප් ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කීවේය. ඔහු කෙරෙහි වඩ වඩා වෛර වූය. ඔහුද මාදුටු මේ ස්වප්නේ අසාපල් ඇයි කියලා. ඒක කියද්දි මොකද උනේ මේ ඔබ හිතන්න එපා මේක මේ දවල් හිණයක් රෑ හිණයක් ආහස හිත ආස කරන හිණයක් බයගෙන දේ හිණයක් ඇස් අරගෙන දැක්ක හිණයක් ඒම හිණයක් නෙමෙයි මේක දෙවියන් වහන්සේ දැක්ක දේ යෝසෙප්ට පෙන්වුවා හොඳට ආගන්න යෝසෙප් දැක්ක හිණයක් නෙමෙයි දෙවියන් වහන්සේ දැක්ක දේ යෝසෙප්ට පෙන්වුවා ඉතින් ඒ නිසා උතන තියන සහෝදරයන්ට කියද්දි ඔහු වඩ වඩාත් වෛර කරා කියලා ඒ මොකද දන්නවද දැන් නික හිතන්න දැන් බයිබල උප්පත්ති සිට එලිදරව් වෙනකම් සිහින දර්ශන ඕන තරම් ලියලා තියෙන ආදර දුවේ පුතේ දැන් දානියෙල් දර්ශන දැක්කා ඒ සේන අර්ථකථනය කරලා දුන්නා රජවරු සීන දැක්කා නේද ඉතින් එලිදරව් පොතේ ඉඳලා එලිදරව් පොතත් මොකද යොහන් දැක්ක දර්ශන ඉතින් මේ සමහර මිනිස්සු ඕක විශ්වාස කරන්නේ නැහැ ආ එලිදරව් පොතේ දීක මේ යොහන් දැකපු හීනයක් නේ එහෙම කියලා කියනවා අපිට දෙවියන් වහන්සේ දර්ශන වලින් හා ඊන වලින් කතා කරනවා නැද්ද මොබෙන් අහන්න නැද්ද හා නැද්ද ක්‍රියාපත ඔබ කිවලා බලන්න ජේසුස් වහන්සේ උත්තාන වූ පසු ගෝලයන් කර ක්‍රියාවන් ඒ කියන්නේ අලුත් ගිවිසුමේ පොතක් හරිද ඒකෙදි සුදු පේදුරුතුමා දේශනා කරලා කියනවා ක්‍රියා 2:17 අන්තිම දවස් වලදී හොඳලා ගන්න අන්තිම දවස් වලදී දැන් මේ අන්තිම දවස් වලද කියලා පේදුරුතුමා කිව්වේ මේට අවුරුදු කීයකට කලින්ද මොකී 10කට කලින්ද කියලා කල්පනා කරලා බලන්න. The last days එහෙම තමයි කියන්නේ අන්තිම දවස් වලදී. එතකොට එතන කියනවා අන්තිම දවස් වලදී මාගේ ආත්මය සියලු මිනිසයන් පිට වගුරවන්නේ මේ. නොබලාගේ පුත්‍රයෝද දූවරුද සිහින දකින්න නුපුදු අනාගත වාක්‍ය කියන්න ඔය නුබලගේ තරුණයෝද දර්ශන දකින්න ඔය නුබලගේ මහල්ලන්ද ස්වප්න දකින්නවා ඇත. සකල සකල අය මත නුඹලගේ දූපුත්තු මත මෙතන ඉඳලා බලන්න සකල මිනිසයන් පිට සියලු මිනිසයන් පිට මේ තෝරාගත්තු අය පිට නෙමෙයි මේ කාදිනල් තුමාලාත් එක්ක පාප් වහන්සේලාත් එක්ක බිෂොප්ලාත් එක්ක රෙවරන්ලාත් එක්ක පාස්ටර්ස්ලාත් එක්ක ડોක්ටර්ස්ලාත් එක්ක මෙතන එහෙම කියලා නැහැ සියලු මාංශයන් කෙරෙහි එපමණක් නෙමෙයි මෙතන කියන දසදාස් දසදාසින් කෙරෙහි ඒ කියන්නේ කිසිදු වෙනසක් නැතිව උගත්කම් දුප්පත්කම් පොසත් දුප්පත් ඒ මුකුත්ම කළු සුදු වර්ණ ભેද නැතිව දාස දාසින් කෙරේ දූපුතු කෙරේ තරුණයන් කෙරේ මහලුන් කෙරේ දාස දස දාස දාසින් කෙරේ කිසිදු වෙනසක් නැතුව හරි හරි වැදගත් මොකද පරණ ගිවිසුම විදිහට තෝරාගත්තු පිරිසකට පමණයි මේ දර්ශන දීමනා එක තිබුණේ ඉතී ඒක නිසා තමයි ඒ අය පේදුරලා කියපු දේ විශ්වාස කළේ නැත්තේ එතකොට මෙතන පේදුරුතුමා කියන අවසාන කාලේ සියලු මාංශයන් කෙරේ උන්වහන්සේගේ ආත්මය වගුරනවා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? මාංශය වගුරනවා කියන එකේ ප්‍රතිඵලය මොකද්ද? ඔවුන් අනාගත වාක්‍ය කියනවා දර්ශන. ඔවුන් මේ අනාගත්තු වාක්‍ය නෙමෙයි අද ගොඩක් අය අනාගත්තු වාක්‍ය කියනවා. මෙතන කියන ඔව් අනාගත වාක්‍ය කියනවා. දර්ශන දකිනවා, සීන දකිනවා, තරුණ තරුණියෝ. දැන් මං අහන්න ප්‍රශ්නයක්. අද අපි ඉන්නේ මොන කාලෙද?
නේද ගොඩාක් අය කියන දපින්න අවසාන කාලය කියලා නේද ඉතින් මගෙන් ගොඩාක් අය ආනෝ ඉන්ජෙක්ෂන් එක ගන්න එපාද ඕක තමයි අද ලොකුම ප්‍රධාන මහතුකා වෙලා තියෙන ඕක ඉතින් මේ අවසාන කාලේ අපි ඉන්නේ නම් මම ඔබෙන් අහන්න ප්‍රශ්නයක් ඉතින් එහෙමනම් අපි අද අවසාන කාලේ නම් මේ ක්‍රියා දෙකේ 17 වෙන්න ඕන නේද ඕන නේද මේ කාලේ අවසාන කාලේ ෂුවර් නැහැ නේද ඔයගොල්ලන්ට නේද මේ අවසාන කාලේ නම් අපි උන්වහන්සේගේ මේ දාස දාසින් කෙරෙහිත් වගුරුනවා නම් මේක අපි දකින්න ඕනේ නේද එහෙනම් ඇයි අපිට උන්වහන්සේ අපි හරහා එහින දර්ශන පෙන්වන්නේ නැත්තේ මොකද තමයි ප්‍රශ්නේ අද අපි ඉන්නේ අවසාන කාලේ කියන බොහොම කියනවා දැන් අවසාන පේනවනද වසංගත එනවා මේ වෙනවා භූමි කම්පා එනවා සමහර අය ඉන්ජෙක්ෂන් ගහ ගන්න එක 600 8 කියලා කියනවා සමහර අය ඉන්ජෙක්ෂන් එක යක්ෂයි මම කියන්නේ ඉන්ජෙක්ෂන් එකේ නෙමෙයි යකයි නේ හැරෙද බැලුවොත් අපේ හදවත් වල සිතිරි වල නේද ආ රජේ පවදින නීතියට ගරු කරන්න ඉතින් ඒ නිසා මට මේක තර්කානුකූලව අරගෙන යන්න බෑ අපිව ඔසවා ගැනීමෙන් මගේ පොදු විශ්වාසය මම ඉගෙනගෙන තියෙන දේවල් එක්ක අපිව ඔසවා ගැනීමෙන් පස්සේ තමයි අන්තර්කිස්තු කියන කෙනා එන්නේ कल्पना අපිට දර්ශනයක් තිබිය යුතුයි. සේවය ගැන දර්ශනයක් තිබිය යුතුයි මෝසෙස් වගේ. ජීවිතය ගැන දර්ශනයක් තිබිය යුතුයි ජේසු වගේ. ඒ වගේම අපේ පවුල ගැන අපිට දර්ශනයක් තිබිය යුතුයි ජොබ් වගේ. මම මේ තුන්දෙනාම ගත්තේ හරි පුදුම, ඒ කියන්නේ ජේසුගේ ජීවිතේ එතන සංසන්දනය කරන්න බෑ අනිත් දෙන්නට. නමුත් සේවය බලන්න මෝසෙස්ගේ ජීවිතේ සේවය පැත්ත. මුළු ජීවිතේම ගත්තොත් ජේසුගේ පැත්ත. ජේසුට තිබ්බ පුදුම දර්ශනයක් ජීවිතේ පිළිබඳ. පවුල පිළිබඳ දර්ශනයක් තිබ්බ ජොබ්ට. අද සමහර අය මගෙන් ඇවිල්ලා අහනවා ලොකු ලොකු පාස්ටර්ස් ලගෙන් අහනවා පොඩි පාස්ටර් මගේ දර්ශනේ මොකද්ද පොඩ්ඩක් දැන් වාසයෙන් අහලා කියන්නකෝ කියලා මේ අහන්න උදව් වෙන්නම් සම්බන්ධ වෙන්න දෙවන් වාසයේ යුනික් දැන් වාසයේ ඒකිය කෙනෙක් හරිද මෝසෙස් බලන්න නිකන් ඔබ නික්මයාම 4:10 මෝසෙස් කියනවා ස්වාමිනේ මම මීට ප්‍රථමවත් ඔබගේ මේ කරුවා කවද ඔබ වාසයට කතා කරලා පසු මම ව්‍යාඛ්‍යාත්තෙක් නොවෙමි මක්නිසාද මම අදක්ෂ වූ දිවක් ඇති කෙනෙක් මේ මෝසෙස්ට කියනවා මෝසෙස් කියනවා ජේසුස්ට නමුත් ක්‍රියා හතේ ක්‍රියාපොත ලියන ශුද්ධ ලෝක්තුමා කියනවා ක්‍රියා හතේ ඔබ 22 කියවලා බලන්න මේ මෝසෙස්තෙම මිසරේ සකල ශාස්ත්‍රයේ පුහුණු කරු ලැබ තමාගේ වචන වලින්ද ක්‍රියා වලින්ද බලවත්ව සිටියේ කියලා. ඒ කියන්නේ මෝසෙස් පුදුම නේද? ඔබට දෙන වැඩේ දෙන්නේ ඔබට විතරයි මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය අහගන්න. දැන් වාසේ මටත් කියනවා නුවන් ඔබට දෙන වැඩේ දෙන්නේ ඔබට විතරයි. ඒ වගේ ඔබට දෙන දර්ශනය කියන්නේ ඔබත් එක්ක විතරයි. මේ ලෝකේ වෙන කාටවත් ඒක දෙයන් වාසේ කියන්නෙත් නැහැ. කිව්වට වැඩකුත් නැහැ. මොකද කරන්න බෑ. මෝසෙස් කරපු දේ දාවිඩ්ට කරන්න බෑ. දාවිඩ් කරපු දේ පේදුරුට කරන්න බෑ. ඔබ තුලින් දෙවන් වාසේ කරන්න හදන දේ කරන්න පුළුවන් ඔබට විතරයි. ඒක තමයි ඇත්ත. ඒ නිසා දෙවන් වාසේ හැම වෙලේම දර්ශනයක් දෙනවා. ඒක තමයි කියන්නේ මෙතන සියලු මාංශයන් කෙරෙහි. සියලු මාංශයන් කෙරෙහි. දැන් මට එන දර්ශනය ඔබට එන්නේ නැහැ. දැන් මගේ දර්ශනය ක්‍රියාත්මක කරන්න ඒ වගේ මට තනියම බෑ. හොඳ නා ගන්න. මගේ දර්ශනය ක්‍රියාත්මක කරන්න මට තනියම බෑ. ඒකට ටීම් එකක් ඕනේ. ඔක්කොම එකතු වෙලා තමයි දෙවන් වහන්සේගේ මිෂන් එක ෆුල්ෆිල් කරන්න පුළුවන්. දැන් චිත්‍රපටයක් ගන්න. දුෂ්ටයට කියන්න පුළුවන් මට නළුවෙන් ගුටි ගන්න බෑ. මට බෑ ගුටි ගන්න කෝත් එක චිත්‍රපටයක් වෙන්නේ නැහැ. තේරෙනද මේ දර්ශනේ මේ එකට එකතු අපි එකට එකතු වෙලා කණ්ඩායමක් විදියට ස්වාමීන් වහන්සේගේ ස්වර්ගීය දර්ශනය නැත්නම් මම කියන ස්වර්ගීය චිත්‍රපටයට අපි වැඩ කරනවා. ඉතින් ඒ නිසා ආදර දෙපොතේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ අහඹු සිදුවීම් නැහැ. දැන් ජේසුගෙන් පණිවිඩයක් අහන ඔබ සමහරට ඇමරිකාවේ ඉන්න පුළුවන්, සමහරට ඔබ ප්‍රංශේ ඉන්න පුළුවන්, සමහරට ඔබ ඩුබායි වල ඉන්න පුළුවන්, සමහරට ඔබ ලෙබනන් වල ඉන්න පුළුවන්, ජෝර්දාන් වල, කටාර් වල, ලංකාවේ කොළඹ ඉන්න පුළුවන්, නුවර ඉන්න පුළුවන්, අනුරාධපුරේ ඉන්න පුළුවන්, කුරුණෑගල ඉන්න පුළුවන්. මේ ඔක්කොම සැලසුම් කරපු දේවල් අද මේ උදෑසන 4:00 මාරට මේ බෙද සමීර කියන රාගම ප්‍රදේශයේ මේ කැත කටහඬ ආන්න ඔබ එකතු වෙලා ඉන්නේ. ඒක නිකන් මේ අහඹු සිදුවීමක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ රාජ්‍ය අහඹු සිදුවීම නෑ. මේ ඔක්කොම ප්ලෑන්.
එතුමා මේක කරලා තියෙනවා එතුමා තුලින් එතුමා අප තුලින් කරන්න හදන දේ කරන්න අපි සමිඳුන හමුදාවක් එනිසා පරණ ගිවිසුමේ මේ ක්‍රියාත්මක වුණේ එක මිනිස්සෙක් මට නමුත් අලුත් ගිවිසුමේ මේක කණ්ඩායමක් ඔබ දන්නවද පරණ ගිවිසුමේ කියනවා දැන්වා සේසයා 42:8 I am the Lord that's my name ඒක මම ඒක වෙන කාටවත් දෙන්නේ නැහැ බලන්න ඒක හරි ලස්සනයි සේසයා 42:8 කියනවා මම ස්වාමින් වහන්සේය මාගේ නාමය එකය මාගේ ගෞරවයන් කිනකොටවත් මාගේ ප්‍රශංසාව රූපවලටත් නොදෙන්නේ පුද්ගලයට දෙන්නේ නැහැ ඒක බ්‍රදර් සමීර කියන පුද්ගලයට දෙන්නේ නැහැ ඒක බ්‍රදර් පාස්ටර්ස් කියන කෙනාට දෙන්නේ නැහැ ඒක කණ්ඩායමක් තියෙනස මම අහසයි ඔබට කියන්න මේ කාලේ නැවත වතාවක් කිතුණුවන්ගේ මග පෙන්වීම එම නැත්තම් දේව දරුවන්ගේ මග පෙන්වීම මිනිසුන්ට අවශ්‍ය කරන කාලයක් තියෙනස අපි කණ්ඩායමක් විතර එකතු වෙමු කරන්න දේවල් ගොඩක් තියෙනවා ඉතින් මමත් සද්ද නැතුව ඉන්නවා ඒක මොකද හැම තිස්සෙම මම කතා කරනවා එන්න 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 අපි කරමු නමුත් ඉතින් මේ ඒක සමහර අයට උමනාවක් නැති වෙලා තියෙනවා මට ඇත්තට සමහර අය කතා කරන බද මම ලෑස්ති මේමයි කියලා නමුත් මට ඕනේ සබාවක් හදන්නවත් මට ඕනේ මේ කමිටු කියන්නේ ඒවපත් කරන ලේසි මෙයා ඔබ සභාපති ඔයාලේ මං කියන්නේ එහෙම කණ්ඩායමක් නෙමෙයි මං කියන්නේ ස්වාමින් වහන්සේගේ දර්ශනය නිසා ස්වර්ගයට ආත්මයක් එකතු කරන්න කියන කැමැත්ත නිසා ඒකට තමුන්ගේ නම තමුන්ගේ මූලිකත්වය මම නැත්තම් එහෙම අය නෙමෙයි සම්පූර්ණයෙන්ම සීරසියක් දයන් වහන්සේට කැපවීමෙන් කටයුතු කරන්න කැමති අය අනේ මේ මට කතා කරන්න මගේ WhatsApp එකට කතා කරන්න හරිද ඉතින් මම මේම කොච්චර කිව්වත් කැමති කීප දෙනෙක් ඉන්නවා මම ඉතින් හැමදෙස්සම බැලකෝ නෑනේ නෑ නෑ මං කමක් නෑ අද මම තීරණය කරනවා ඒකට දෙන්නේ එක තුනක් කමක් නැහැ මම කියන්න මම කියන්නේ ඔබට දෙන දර්ශන ඔබ යුනික් යුනික් නමුත් උදව් වෙන්න සම්බන්ධ වෙන්න මම උදව් කරන්න මම පෙන්නන්න මොකද්ද සිද්ධිය මොනවද කරන්න ඕනේ මේ කාලේ අපි මොකද්ද වෙන්න ඕනේ කියන එක ඒ නිසා තාම ඔබ දර්ශනයක් දකින්නේ නැත්තම් මේ අවසාන කාලේ නනු ඉන්නේ ඒක තේරුම මොකද්ද ඔබ දර්ශනය දකින්න තැනට ඔබ තාමපත් වෙලා නැහැ අපි බලමු හෙට ඉඳලා දිගටම අපි බලමු ස්වාමීන් වහන්සේ අපිට මොකක්ද කියන්න යන්නේ කියලා. හරිද? අපි නම් නැගිටිමු. ඔබ දන්නවා අපි ඉන්න තැන්වලින් නැගිටිමු. මේ වෙනකොට ලංකාව විශාල බරපතල ආගාධයකට ලංකාව විශේෂයෙන් ලෝකේ ඇතුළත වෙන තැන් අපි නිසා යාච්ඤා කරමු ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීන්ට. හැමදේම වෙනස් කරන්න පුළුවන් උන්වහන්සේට විතරයි. අපි යාච්ඤා කරමුද? ජීවමාන මහත්තම දෙවි පියාණන් අද ඔබ වහන්සේගේ ස්වාමීන් මේ ආරාධනාව නිසා නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. පියාණනේ අද දවසේ මේ කැඳවීම අහලා ස්වාමීන් ඔබගේ දර්ශනයට එකඟ වෙන්න කැමති වෙන්න මේ දරුව ගන්නව තීන්දු තීරණ ඔබට බාරයි. ස්වාමිනේ ඕන ඔබ වහන්සේ මුලින්ම ආශිර්වාද කළ මැනව. ඒ වගේම ස්වාමිනේ ඔබ වහන්සේගේ ඒ තීරණය ඔවුන්ගේ ජීවිතවල සිද්ධ ඉෂ්ට කරන්නට ඔවුන්ට අවශ්‍ය කරන ඔබ වහන්සේගේ දර්ශනය ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඔවුන්ට ඔබ වහන්සේ මේ මොහොතේ නිදහස් කරන නිසා ස්තුතියි. ඒ වගේම මගේ අබ්බා තාත්තේ අද දවසේ තීරණ ගන්න පුද්ගලයන්ගේ ජීවිත ඔබ වහන්සේගේ ශ්‍රී ලේවලින් වසලා ඔවුන්ට ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලය වගුරමින් ඔවුන්ව බලවත් කරන නිසා ස්තුතියි. ඒ වගේම තාත්තයා දවසේ රටේ ස්වාමිනේ ප්‍රශ්න අරගල නිසා මේ වසංගතය නිසා දුක් විඳින බය වෙලා ඉන්න අරගලවල හිර වෙලා ඉන්න සියලුම දූ දරුවෝ ඔබට මම බාර කරනවා ස්වාමිනේ ඔවුන්ගේ ජීවිත ඔබ වහන්සේ නිදහස් කරලා ඔවුන්ගේ ජීවිත ඔබ වහන්සේ සුවපත් කරලා ඔවුන්ගේ ජීවිතවලට ඔබ වහන්සේ ද කතා කරන්න ස්වාමිනේ ඔවුන්ව අල්ලන්න බයෙන් ඉන්න ඉන්න අය ස්වාමිනේ මේ කොරෝනා වසංගතය මේ රෝගය නිසා ස්වාමිනේ ලෙඩ වෙලා ස්වාමිනේ අධෛර්යයට පත් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් දැන් මේ මොහොතේ ස්වාමීන් මේ ආචාව කරුණ කොටගෙන මේ ස්වාමීන් වහන්සේගේ නම කරුණ කොටගෙන නාසරෙත්තේ ජේසුස් වහන්සේගේ නාමය කරුණ කොටගෙන ඔවුන්ගේ ජීවිත බලවත් කරන්න ශක්තිමත් කරන්න සුවය දෙන්න ප්‍රීතිය දෙන්න ආශිර්වාද කරන්න දෙවිපියාණනි අද යමෙක් බයෙන් වේදනාවෙන් අරගලෙන් කනස්සල්ලෙන් සිටිනවාද ඔහුව ඔව ඈව වහන්සේ ස්පර්ශ කරන නිසා ස්තුති ඔබට බාර කරන උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමය නිසාය ආමෙන් 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 ජෙසුබේටයි මම බ්‍රදර් සමීර 0.77 8628 589 චූටි මැසේජ් එකක් දාන්න බ්‍රද මම ඒ කණ්ඩායමට එන්න කැමතියි කියලා. ඊට පස්සේ මම ඔබට කතා කරන්න. 0.77 8628 589 මගේ WhatsApp නම්බර එකට චූටි මැසේජ් එකක් දාන්න බ්‍රද මං හේ කැඳවීමට සූදානම් කියන එක. එතකොට මම ඔබට කතා කරන්න. සුබ දවසක්. ජෙසු පිටයි. අපි හමු වෙමු උදෑසන 4:00 වලදී.